අයිබවන් අද මාත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නේ 2022 අපසු සස්පල විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදයෙන් හලුතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය ලබාගත් ආනන්දේ ශිෂ්‍යෙක් අයිබවන් අයියේ අයිබවන් අයියගේ විස්තර ටික කියමු මගේ නම හසිත ප්‍රියදර්ශන මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි මල්ලේ මම මතුකම ආනන්ද ශාස්ත්‍රාලයට එන්නේ 2013 ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙලා 2014 අවුරුද්දේදී මම සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ දෙකටම මුහුණ දෙන්නේ මතුකම ආනන්ද ශාස්ත්‍රාලයේ. මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න ආයෙට පුළුවන් වෙන්නේ කොහමද? ඇත්තටම මහන්සි වෙලා වැඩ ටික කරා. ඒ කියන්නේ මම ටිකක් ඒ කියන්නේ පහු වෙලා ටෙක්නොලොජි කරන්න ආවත් කරන වැඩ කරන කාල සීමාවෙදී මහන්සි වෙලා වැඩ ටික කරා. ෂෝට් නෝට් ටික පිළිවෙලටම හදාගත්තා. ඊට අමතරව පේපර්ස් ටික හරියටම කරලා විවරණ පේපර්ස් ටික විවරණ ටික හරියටම කරලා මම හිතනවා මේ දේවල් තමයි උපකාර වුණේ මට මේ ජයග්‍රහණය ලබා ගන්න. මේ අරමුණට මේ ජයග්‍රහණයට ළඟා වෙද්දී අනිවාර්යයෙන්ම අයියට අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැති. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය අපි අරමුණ වලට ළඟා වෙද්දී අපිට අභියෝග කියන දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේ අභියෝගට වලට මුහුණ දෙන්න සිදු වෙන අවස්ථා ගැන අපි ආසයි දැනගන්න. මුලින්ම කිව්වොත් එහෙම කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම ඒ කියන්නේ වැරඩික් කරගන්න ඒ කියන්නේ පාසල් යනවත් ලොකු ප්‍රශ්නයක් තිබුණා. එතකොට ඒකත් එක්ක ඇත්තටම ගෙදරට වෙලා ඉඳියත් මම මට වැඩ කරන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවයත් එක්ක මම මහන්සි වෙලා වැඩ ටික් කරා. ඊට අමතරව ගත්තොත් එහෙනම් මම ඒ කියන්නේ ටෙක්නොලොජි වලට එන්නේ වෙන ස්ට්‍රීම් එකක් කරලා අවුරුදු එකහමාරක් විතර වෙන ස්ට්‍රීම් එකක් කරලා ඒ ආවත් ඒ අවශ්‍ය කරන විෂය කාරණා ටික කොහොම හරි මේ කවර් කරගන්න ඕනේ කියන අදිෂ්ඨානය තිබුණා. ඊට අමතරව ගත්තොත් එහෙම ওই ලයිට් කවන ප්‍රශ්න අරව මේවා තිබුණත් ඒවත් එක්ක කොහොම හරි අර අදිෂ්ඨානයත් එක්ක මම ඒ දේවල් ටික කරගත්තා. මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ කියන්නේ ඔබ 2022 අපසු සස්තල විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ හලතර දිස්ත්‍රික්කයේ දෙවලියා. මේ තැනට ඔබට එන්න උදව් කරපු අය ගැන මතක් කළොත් විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ පවුලේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අය. ඇත්තටම ගෙදර පාඩම් කරන්න අවශ්‍ය කරන පරිසරය ඉතාමත් වැදගත්. මම හිතනවා ඒක මට ගෙදරින් අනිවාර්යයෙන්ම ඒක උපරිමයෙන්ම ලැබුණා. ඇත්තටම ඒකත් එක්ක මම ගෙදරදී අවශ්‍ය වැඩ කටයුතු ටික උපරිමයෙන් කරගත්තා. ඊට අමතරව පාසලේ ගුරුවරු ගත්තොත් එහෙනම් පාසලේ විශේෂයෙන් බන්ති බාර ගුරුතුමිය ඇතුළු ගුරු මණ්ඩලය ගුරුවරුන් ඒ කියන්නේ මම අර මට මගහැරිච්ච විෂය කාරණා ටික කව කරගන්න පවා අවශ්‍ය උපදෙස් ටික ඒ පේපර්ස් ටික කරන්න ඕනේ විදිය ඒ දේවල් සම්බන්ධයෙන් ලොකු උපදෙස් දීමක් සහ කරන්න ඕනේ දේවල් පිළිබඳව ලොකු මඟපෙන්වීමක් කරා. ඇත්තට මේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඊට අමතරව තව මට යාළුවෝ ටිකක් ඉන්නේ. ඇත්තට මේ යාළුවෝ තමයි ගොඩක් වෙලා නෝට්ස් දීලා ඒ කියන්නේ අර පහුවෙච්ච දේවල් ටික කරගන්න මට ගොඩක් උදව් කරේ. ඒගොල්ලන්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. අනාගතයේදී විභාගවලට මුහුණ දීමට සිටින සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබට එකතු කරන්න යමක් ඇති. ඔව් ඇත්තටම දැන් ගොඩක් වෙලාවට ඒ ලෙවල් කරන අය ගොඩක් වෙලාවට විවිධ ප්‍රශ්නින් දා ඒ ලෙවල් අතාරිනවා. ඇත්තටම මේ ඒ ලෙවල් අතාරින්නේ නැතුව තමන්ගේ අදිෂ්ඨාන තමන්ගේ හීනය වෙනුවෙන් තමන්ගේ අනාගතය වෙනුවෙන් වැඩටික් කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. තමන්ගේ දෙමව්පියන්ගේ ගොඩක් වෙලාවට බලාපොරොත්තු ඒ ලෙවල් හොඳට පාස් වෙන එක. ඉතින් ඒ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කියන එක තමයි ඉල්ලන්නේ. අවසාන වශයෙන් අයියට මොනවද කියන්න තියෙන්නේ? මට මේ අවස්ථාව ලබා දුන්නට ආනන්ද ශාස්ත්‍රාලයේ මාධ්‍යංශයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අවස්ථාව ලබා දුන්නට විදුහල්පතිතුමා ඇතුළු ආචාර මණ්ඩලයේ සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි අයියා අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට.